පුුතේ මේ ආරම්ම කරන්නේ පස්සන පරිච්චේදයයි. අප කලින් පරිච්චේදේදී ඔබට මතක ඇති ඩයෝඩ පෙරණැබුරු පසුනැබුර ක්‍රියාකාරිත්තුවය දීල්ග වශින ප ස්තරකිරීමක්සිදුු කරා. ඉන් පසුව දැන් අපි සාකච්ඡාට භාජනය කරනවා විශේෂිතම තවත් උපාන්ගයක් පිළිබඳවෝ ඒ තමයි ට්‍රන්සිස්ටරය මේ ලෝකයේ ප්‍රබල තාක්ෂණනවේද හැරවුම් ලක්ෂයක්ලෙසත් අපට මේ ප්‍රකාශ කිරීම හැකියාවක් තිබෙනවා මොකද ට්‍රන්සිස්ට්‍රරය කියර කියන්නේ ඩයිෝඩේ තිබුලිත් පුතේ එොසයි පොට සයි පමණයි දැමේ ට්‍රන්සිිස්ටරේට ගන්නවා පීකටස් දෙකක් එක එන් කොටසක් හෝ එොටස් දෙකක් එක පී කොටසක් විශේෂතම අවස්ථාවක් මේ කැබලි තුනක් අර්ධසන්නයක කැබලි තුනක් බාහි අර්දසන්නයි කැබලි තුනක් එකතු කර ගනිමින් ්‍රන්සිස්ටරය කෙලව ශේෂිත නිෙග්‍රමාණයක් ලෝකයේ සිත්‍රිද විද්‍යාජ්‍යයෙන් විසින් සොයාගන ලබනවා. දැ ඔබට ඩයිෝඩය සංසම්ධනය කරහම. ඩයිෝඩෙන් මොකක්ද වෙන්නේ. ඩයිෝඩේ පෙරණඹුර අවස්ථාව පසුනැපුර අවස්ථාව තියනවා ෝඩේ පෙරණඹුර අවස්ථාවේදී නියත විබන්තරයක් පවත්වාකන ධාරා වැඩිධාරාවක් යන්නුකුළන් පරනඹරවස්ථාවයි. පසුනැබුර අවස්ථාවේ ඩයිෝඩේ බාධක විවෝන්තර තත්වයේද. වඩා සෙන ආචරණය නැමති කාරෙක් කරලා නියත විබෝන්තරඇ වෙල විශාල ධාරා වෙනසක් ඇති කරගන්න පුළුවන්. සවිචක් ලෙස ක්‍රියාත්ම කරවා ගැනීමේ හැකියාව කාට තිබුණද ඩයෝඩයට තිබුණා. ඒ ඩයිෝඩේ විධාකාර ගුණාංග හේතුවෙන් LED ප්‍රකාශ ආලෝක විමෝචක ඩයෝඩ මෙන මෙවැනි විධාකාර නිර්වාණයන් කීපයක් ඉදිරි පත්කරා මාත්‍රණ මට්ටමයි සිදු කරන ක්‍රමවේ දයනුව ්‍රන්ස්ස්ට්‍රේෙන් ම කකද කරන්න. ඩෝඩය වගේම ට්‍රන්සිස්ට්‍රයත් සවිචයක් ලෙස භාවිතා කළ හැකියි ඒවගේ විශේෂ හැකයාාවක් මේ ට්‍රන්ස්ස්ට්‍රේඩ් තියනවා වර්ධකයක් ලෙස භාවිතා කිරීම වර්ධනයක් මොකදද වර්ධනය කරන්නේ. මේ ට්‍රන්ස්ස්ටේට දෙනවා කුඩා විද්දු සඥාවක් අපිම කඩා ප්‍රත්්‍යාවවරද්ධාරාව එ ප්‍රත්‍යවර්තධාරාව වර්ධනය කරනවා කිහිප ගුණකින් විශේෂ හැකියාවක් එන්සා මේ ලෝකෙ දවන්නටන්ගන්නවා. උදාහරණයක් කොඩමල් ලබා දෙන්නම් ඔබ මයික්‍රෆෝනෙන් කතා කරනවා. මයික්‍රෆෝනෙන් කතා කරහම අපගේ එතිබන ශබ්ද තරංග මයික්‍රෆෝනය විසින් කුඩා විද්ච්චුම්ට තරංගයක් බවට විද්දෂ සං්ඥාවක්බට පරිවර්තනය කරගන්නවා. නමුත්ේ සංඥාවපට ලෞු් ස්පී කරෙන් ස්පී කරගහෙන්නේ විශාල ගුණයක් වර්ධනය වෙලා. ට්‍රන්ස්ේ ක්‍රාවලිය. මෙහා සමාන විතත් නමුත් ඊට වඩා බරපතල බැෑරම් ක්‍රියාවලයක් අභ්‍යන්ත්‍රයේ සිදුව වෙනෝ සංගෘිත පරිපතත් එක්ක නමුත් මලි ක්‍රියාමය එවැනි යමක්. මෙ වගේ සං්ඥාවන් විශාල සං්ඥාවන් බවට පරිවර්තනය කර ගැනීම හැකියාව කාට ලැබී තිබෙනවාද මෙන්න මේ ප්‍රාන්සිිස්ටර සතුව නවතිනවා. දැන්නේ කොහොමද මේ විද්දු සංඥාව වර්ධනය කරගන්නේ. ඒ සඳහා මොනවාද අවශ්‍ය වන උපාංග. එය සිදුවන ක්‍රියාකාරිත්තය අප කොහොමද පහදන්නේ මෙන මේ කොට සේදී අපි විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. ෆ්‍රන්සිිස්ට්‍රවය. අර්ධ සන්නයක සොයාගැනීම සමඟ ඉලෙක්ට්‍රොනිික සේෂශ්‍රයේ නොසිතූවිරූ පෙරලියක් ඇතිවිය. ඉෙක්ට්‍රොනික සේෂශ්‍රයේ නොසිතූ විරූ පෙරලියක් ඇතිවිය. අන තුරුවපියෙන් සන්ඳිය නිර්මාණය එක්දාශනාවසිය අතලි සටවර්සයේදී ඇමරිකානු ජාතික වෝල්ට බේටන් විලියම් ශෝක් ලී හා ජෝන් බර්ඩන යන විද්‍යාජනන් තිදෙනවා විසින් ට්‍රාසිිස්ට්‍රය හඳුන්වා දෙන ලදී බලන්නගෝ කොච්චර කාලයෙකට ප්‍රමදලෝකෙන ට්‍රාස්ට්‍ර හඳදුන්වා දුන්නේ අවුරුදු පණහක් හැටක් ගතවෙලා හැත්තඇවකාසන්න කාලයකදී ලූකය කොපමන විපර්යාසයන්ට භාජනයේ වීතිබෙනවාද. හිතන වරුදු හැත්තෑ ක්ෂයක ඉදිරි වර්ශවලදී. මේලෝකය කොපර කොපමන සංකීර්ණ කොපමන දියුණු තත්ත්වයට මේලෝකය පත්වය විදයි අපට කිස්සේ තනුමානය කරන්න. බෑ ඉතාම විශිෂ්ට නිර්මාණයන් මෙලෝකය විශාල පෙරලියක් වෙනසක් සිදුකිරීමට සමත්වේ වී. එය සමඟ ඉදිරියට ඇදෙන අප මේ ඉලෙක්ට්‍රොඩික සේෂත්‍රය අති විශාල විපර්යාසයක් සිදුවනී. එනිසා එතෙ ගන් විදුලි හා රූපවාහණ යංචවල භාවිතාව රික්්තකපාට වැැකුම්ටියුබ් ාවිතය ඉවත් වී ප්‍රමාණයෙන් අඩුවෝල්ටියතාවෙන් ක්‍රියා කරන අඩු විද්දු ජවයන්හා ආවමතාපයක් උත්සරර්ජනයල් සහිට ඉලෙක්ට්‍රොනිික ඔපකරන බිහිිය. ප්‍රෝපාහිණන විදදුරි යන්ංතතු ගොන් දුරයන්තුදු රික්තකපාට වැකුම් තිියුබ්ෙ එක තමයි, අතේතේ භාවිතා කරේ අන්න එතෙන්ට ආදේශ වෙනවා මෙන මේ ට්‍රන්සිස්ට්‍රේනමති සිද්ධන්තේ. ජවප්‍රමාණයක් වැය වනවා. අඩු තාපයක්කු සර්ජනය වෙනවා. කාරක්ෂමතා වැඩී දෙ අපට අවට ලෝකයේ තිබෙන මුූල ද්‍රව්වියන් කහිපයක් එකතුෙන් තමයි නිර්මාණය කරතිබෙන්නේ. මේ වගේ කුමන නිර්මාණ ගණනාවක් අප ලෝකයේ හැඟී සැඟවී තිබෙනවාද. මේවා සොයා ගැනීම විද්‍යා්‍යන් තවමත් පර්යේෂණ කරනවා. ඉදිරි අනාගතයේදීත් මේන විශිෂ්ටු නිර්මාණයන් ලෝකයේ මිනිසුන් සොයාගනීවී. මේ තාක්ෂවේද ගණ ගන දරුවන උබටත්පුලුවන් මෙ නිර්මාණ සොයාගන්න. මේ නිර්මාණ සස්යාගත්තේ විද්‍යාජ්‍යයෙන් මිනිසුන් විසින්. බනු අරද සන්නයක කැබල දෙක. කාබන සිිකන් වගේ දේවල් වලන්න මේ කරල තිබෙන්. තවත් මූල ද්‍රවය කොපමනති බෙනවාද. කොප්පන සංකල්පයන්, කොප්මන චින්තනයන්, කොප්පන නිර්මාණශීලි හැකියාවන් ලෝකෙයට දායදකරු, එවැනි කුඩා නිර්මාණයක් මේ ලෝකය කොපමන දුරකට වෙනස්ක්‍රාවිද කියන? කාරණාව ඔ හිතන්න. ඔබ හිතමින් නවනිේර්මාණ නිපයන්නන් ඔබ හිතනදේ ඔබ කල්පනා කරම් දේ සමහරලාට ලෝකයම වෙලස් කරන නිර්මාණයක් වෙන්න පුළුවන්. එය අවබෝධයක්ත් එඇසලීම තබාගෙන ට්‍රාසිස්ට්‍රේක්‍රියාව අප මෙලෙසින් අධ්‍යනය කරන්න පටන්ගම. කල්පැවැත්ම නිිෂ්පාදන වියදම අඩුවීම ට්‍රසිිටරරි ජනප්‍රයවීම කෙරෙහි බලපෑත් තවත් සාධක කිහිපයකී. ල් පැවැත්මනනිෂ්පාන වයදම අඩුවීම ට්‍රස්ට්‍රය ජනප්‍රවීම කරෙහි බලපෑත්තවත් සාධක කීපයක්න සපිට ගන්න පුළුවන්. ට්‍රාස්සිිස්ට්‍රවය රික්තකපාටවල සාපේක්ෂව ඉතා කුඩා ප්‍රමාණයකට සැකේ හැකිවීමෙන් ගුවන් විදුලි අන්ත්‍රය. රූපවාහිනී යන්ත්‍ර ඇතුළ ඉලෙක්ට්‍රෝනිික උපකරනවල ප්‍රමාණයෙන් කුඩාවට නිර්මාණය කිරීමේ හැකියාවද ලැබින්. ප්‍රමාණයෙන් කුඩාවට නිර්මාණය කිරීම හැකිියාව මේ වාසතුව පවතින ප්‍රමාණය කුඩා වෙනෝ ඒවාගේම රික්ත කපාට සාපේක්ෂෝ ප්‍රමාණයෙන් කුඩාවීම මෙවැනි කාරණා පදනම් කරගෙන ලෝකයපුරා ට්‍රරන්සිිස්ට්‍ර නිර්මාණය වෙනවා. දෙැංවර්තමානයේ මේ ට්‍රන්සිිස්ට අපි භාවිතා කරට ට්‍රාන්සිිස්ටරත් තවදුරටත් එකතු වෙලා සංගෘහිත පරිපතත්ත්වයට පත්වලා තිබෙනවා. මෙ සංගුහිත පරිපතත් ඉදාම ක්‍රමාණයෙන් ප්‍රමාණයෙන් කුඩා. මෙ නැනෝ තාක්ෂසිණත්ම එක එකතු වෙලා වත් ප්‍රමාණයෙන් කුඩාාවඋපාංග බවට පත් වෙල මේ තාක්ෂණය අති නවීන විදිට වර්ධනවෙලා අතිබෙනවා. නමුත් අප ඇත් අතීතේ භාවිතාකර ලැබූ මූලිකම ට්‍රන්සිිස්ටරේ ක්‍රියාකාරිත්වය. තමයි මේ අපිගෙන ගන්නයන්නේ නමුත් මේ අපිසාකච්ඡා කරන ට්‍රන්සිස්ට්‍රයක්ත් තවත් ක්‍රමයෙන් 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 වර්ධනයවි සන්දිි ශේෂ්‍ර ආචරන ට්‍රන්සිස්ට වටත් මේ විදී තම වේගවත් ක්‍රාශී ලිප්ට වැඩි එවැනි ට්‍රන්ස්ට්‍ර බවටත් පරිවර්තනයවි හවාරයි. අර්ධ සන්නායක ස්තරයක් අවශ්‍ය පරදි PHNවර්ගේ අර්ධ සන්නාය කළෙ සමාත්‍රණය කිරීමෙන් ට්‍රராන්සිිස්ටරය නිර්මාණය කෙරෙන අතර ඒ අනුව ප්‍රධාන වශයෙන් ට්‍රராන්සිස්ටර් වර්ග දෙකක් පවතිී. අන්න මේ ට්‍රන්සිිස්ටරත් පී සහ එන්ගෙන් හදන්නේ ඒවත් වර්ග දෙක්කට බෙදරවා. මේ තමයි. දීද්‍රව ට්‍රන්සිස්ටර. බයිපෝල ට්‍රන්සිස් අපි මුලින්ම සාකච්චට භාජනය කරන්නේ දී දැව ට්‍රන්සිි. ඊලගට තිනොදුපුති ඒක ද්‍රව ට්‍රන්සිිට එහෙම නැත්තං ශේෂ්්‍ර ආචරන ට්‍රන්සිිස් ෆිල් ්‍ර ෆට් කියලා කියනවා.ෆට වනය කතුරනවා. අපට මේ සෙලබස්සක මේ කොටස් දෙක පිළිබඳව සාකච්ඡා කරන තියෙනවා. අප මුලින්ම ද්‍රීදව ටන්සි බයිපෝ ටන්සිිට පිළිබඳව සාකච්චා කරෙන් අනතුරුව දිරිච්ේදවලද සාචා කරන ේෂ්‍ර ආචන ට්‍රන්සිස්ටර් මේ ද්‍රීදව ට්‍රන්සිස්ට්‍ර ක්‍රියාවලියම හා සමාන ක්‍රියාවලිය. තමයි ශේෂත්‍ර ආචන ට්‍රරන්සිස්ට තුළත් සිදුවන්නේ.මට වඩා මේ දියුණු ක්‍රමයක්.ටමට වඩා මේ වේගවත් ක්‍රියාවලිය.මට වඩා තාක්ෂණික ක්‍රමයමයාගේ තරමක් වැඩී. නිසා වර්තමානය බොහු අවස්ථාවල මේ සන්ධ ශේෂ්‍ර ආචරන ට්‍රන්සිස්ට්‍රර එමනත්තන් ේෂ්‍ර ආචරන ට්‍රராන්சிසිස්ටර බහල වශයෙන් භාවිතා කරන්න මිනිස්සුන් පෙළබී සිටටමා. අපි මුලින්ම ද්‍රීද්‍රව ට්‍රන්සිස්ටර බයිපෝල ට්‍රන්සිිස් පිළිබඳව මිනමයාාකාරයෙන් වීමසා බලමු. අර්ධ සන්නයක ට්‍රන්සිස්ටක් තුළ විද්‍යුද්ධාරාවක්. ගැලීම සඳහා මුක්ත ඉලෙක්ට්‍රෝන මෙන්ම කුහර හෙවත් සිදුරුදදායක වන ට්‍රන්සිිස්ටර දී්‍රව ට්‍රන්සිිස්ටර් ලෙස හදුන් වනු ලැදීම. මේට දී ද්‍රව ටරන්ස්ටර කියල කියන්න. ඉලෙක්ට්‍රෝණයි කුහරයි දෙකමදායක වනවා ඉලෙක්ට්‍රෝන මුක් ඉලෙක්ට්‍රෝන මෙන්ම කුහරද මේ සඳහා දායකත්වය දක්වනවා මේකට අපි කෙන කද දී ද්‍රව ට්‍රන්සිස්ටර කියලා කියනවා. මුොක් ඉලෙක්ටෝණයි කුහරයි මේ දෙකම දායකත්වය දක්වොනවා මේකට අපි කෙන කවරු ක කියරද කුහර. ඉලෙක්ටෝන දෙකම දායකත්ව දක්වොනවා මේකට අපි කියලවා දී ද්‍රව ට්‍රන්සිිස්ටර. එෙක්ටෝන සහ කුහර දෙකමදායකත්වය දක්වන මේ ට්‍රරන්සිිස්ට්‍රරේට කියනවා දී ද්‍රැව ට්‍රන්සිිස්ටර්. එක් ද්‍රව ට්‍රාන්සිිට්‍රේ එක වාහකයක් වන්නේ කුහර හෝ මුක්ත ඉලෙක්ට්‍රෝන හෝ පමණි එ කුහර වෙනවා නැත්තා මුක්ත ඉලෙක්්‍රෝන වෙනවා ඒකත් දැව එක් ද්‍රැව හිමනත්නඒවට කියනවා මොකදද ශේෂ්්‍ර ආචරන ට්‍රාන්සිස්ට්‍ර කියලා කියනවා. ඔබ ද්‍රැව කියලා කිව හම ඇත්තර ට්‍රන්සිිස්ට්‍රේ කුරු තුරක් තියරෝ. අග්‍ර තුරක්තිෙනවා ඒ නිසා නෙවීය වාහකයන් අනුව තමයි ඒක දැව දී ද්‍රව ට්‍රන්සිිට්‍ර වර්ග වෙන්නේ කියට කාරලාාව හොඳින් මතක තියාගන්න. ද්‍රීදව ට්‍රන්සිිටර නිර්මාණයෝ මෙවා කොහොමද නිර්මාණය කරන්න මෙවා නිර්මාණය කරනවා පී කොටස් දෙකක් එන් කොටසක්ෙක් හෝ එන් කොටස් දෙකක් පී කොටසක්ෙක් එකතු කිරීම. මකදපුතේ කොටස් දෙක් එ කොටසක් එක එකතු කිරීමෙන් හෝ එොටස් දෙක් පී කොටසක් එක එකතු කිරීමෙන් තමයි මේ දී ද්‍රව ට්‍රන්සිස්ටරයන් නිර්මාණය කර තිබෙන්නේ එහිදී කියනවා පී වර්ගේ හෝ එවර්ගේ බාහිය අර්ධ සන්නයක තුන ස්තරයක් මධ්‍යගත වන පරිදි ප්‍රතිවිරුද්ධ වර්ගේයේ අර්ධ සය ස්තර දෙකක් නිපදවුණු ලැබයි මෙන්න මධ්‍යියයට ගන්නවා පී කොටසක් හෝ එ කොටසක් තාම ලස්ඩ මේ වාගේ්‍ය හසුරනාකාරය බලන් පී කොටසක් හෝ n කොටසක් මධ්‍ය වන ආකාරයටම ප වරගේ හෝ එ වර්ගේ බාහි අර්ධ සන්නායක තුනී ස්ථරයක් මධ්‍යගතවන පරිදි ප්‍රතිවිරුද්ධ වර්ගේ අපි ො මේක ප මේ n මධ්‍යගත වන පරදි ප්‍රතිවිරුද්ධ වර්ගේ අර්ධ සන්නායක ස්තර දෙකක් ප්‍රතිවුරුද්ධ වර්ගේ අර්ධ සනායක ස්තර දෙකක් ප්‍රතිවරුද්ධ වර්ගේ මේකට ප්‍රතිවරද්ධයි. මේකට ප්‍රතිවරුද්ධයි මේ ප්‍රතිවරුද්ධ වරගේ අර්ධ සන්නයක දෙක් එයාට මැදි කරගෙන ස්තර දෙකක් දෙපැත්තෙන් තිරා කාරයට නිර්මාණය වෙනවා මෙහෙමෙක් එකට කව NP මෙයාගෙන් අග්‍ර තුනක් එලියට ගන්නවා මෙ අගෙන් අග්‍ර තුනක් එළියට ගන්නවා මෙයාට කියෙන පNP කියලා මේ අර්ධ සන්නය කොට සෑදීමේ දී එකින එකට වෙනස්වොන් අයුරින් අපද්‍රව්‍ය මාත්‍රණය කරනු ලැබී ට්‍රන්සිස්ට්‍ර දෙවර්ගේ විෝහමය සටහන් පහත ආකාරයට වී ට්‍රාස්්ට වර්ග දෙකේම වයුහමය සටහන් පහත ආකාරයට වී විහමය සටහන් පහත ආකාරයට වීමේතිය විහොමය සටහන් පහත ආකාරයට වී ට්‍රන්සිස්ට්‍රේ විවහමය සටහන් මෙන්න මේ ආකාරයට පිට ගන්න පුුව අපි තවත් ඉස්සරහට ගිහාම මෙන්න පෙන්නලාතියෙනවා අග්‍රතුම ්‍රවහවවහ P කෙලවරල්ලර අගග තුනක් තියෙනවා ඒවට අපි කියනවා කලෙටබ එම මෙ අගත්ත නොමකක්ද කලෙටබ එම වි කලෙට බේස් එමිට විදියට වර්ග වෙනවා ට්‍රසිිටරයක සම්බන්ධ අගග තුන EBC සංකේතයෙන් හැඳින් වී මෙයාගේ අග්‍රතුන හඳුරනවා කොමට සංකේතය EBC කියන සංකේතයෙන් හඳරුණු ට්‍රාස්ට්‍ර සම්බද්ධ අග්‍රතුන EBC සංකේතයෙන් හැඳින් වී. ඊ මගින් එම එමිට කියලා කෙනවමකද විමෝචකය හොඳර මතකතියාගන්න විමෝචකය C කියල කියනවා කලෙක්ටර්ට කෙනව සංග්‍රාහකය ිබස් එයට කෙනාමකක්ද පාදම එමිට බේස් කලෙක්ටර් මොකද පුතය කියන්නේ එමිට බේස් කලෙක්ටර් සංග්‍රාහක විමෝච පාදම කෙටර් බ එමිට විමෝචකය පාදම බේස් පාදම බේස් බේසික තමයි ගොඩා කලාට මැදින් තියන්නේ විමෝච්චකය පිට කරනවාකින් අදහස. ඇතුළු කරගන්නවා ඇද ගන්නා වගේ අදහසක් සංග්‍රාහකය. මේක සැබෑම් අරුතම මේට දීතිබන සැබැහැම මේ නමේ අරුතයම අපට ක්‍රියාකාරරිත්ව තේරුම් ගැනීමේදී පැහැදිලි වෙනවා. බොහෝ අවස්ථාවලදී මෙ මේ ට්‍රාන්සිිස්ට්‍රේ ක්‍රියාකාරරිත්තවය බහෝ දරුවන්ට සමහරලට තේරනි නැහේ. ක් මේ සස් කළ කන දරුවන්ට මේ සිදුකරන ක්‍රමේදය උගන්නවන පිළිවෙලට අනුව බොහෝලාට නොතේරෙන්න්න පුළුව. එනිසා ඉතාම සූක්ෂමාකාරයට මේ පාදම් පාඩම්මාලා අප ගලපාගන තියෙනවා එක්කට එකක් එක්කට එකක් බැඳී තිබෙනවා. එනිසා ක්‍රමාණුකුලව මේ පාඩම්මාලා නැබීමෙන් අනතුරුව ඔබ විසින් දියපති අනි වාර්යම සමාෝචන ප්‍රශ්ඨමමාලාාවටන ඉලෙක්ට්‍රොනිෙක් කල උත්තර දිව යුතුයි. ඒවා බැලිය යුතුයි. මොකද අපට සමහර සිද්ධාන්තකාරණා, වචනයෙන් පැහැදිලි කරනුට වඩා ගනිතම ගැටලු ආශ්‍රයෙන් පැහදිලිකරබට ඔප්පු කරෝොත් එය යතාතත්වයට පත්වනවා සනාතවීමක් සිද වෙනවා. එන්සම් මෙවැනි ප්‍රශ්නවලදි අනිවාර්යම සවාලෝචර ප්‍රශ්ණ නැබීමෙන් තමයි සයටට පනහක් ඔබේ ගැටලු නිරාකරණ වන බව මතක තබා ගන්නදූයපුතේ. එමන MMP ්‍රන්සිස්ට්‍රේෝ හෝවේවා PP ට්‍රන්සිස්ට්‍රය ෝවා මෙයාගේ අග්‍රකී අඇතිනවාවද මෙයාගේ අග්‍රකිතිනො තුනක්. එකක් දේස් කලෙක්ට එමිට. තැක් එමිට බේස් කලෙක්ට EBC කියලා කියනවා. එමිට බස් කලෙක් E කියලා කියන. සංග්‍රාහක පාදම විමෝචක සග්‍රාහක පාදම විමෝචක මැත්තා විමෝචක පාදම සංග්‍රහක කියන අර්ථයන් එක්ක. හරස්කඩින් විශාලම ස්තරය හරස්කඩින් විශාලම ස්තරය සංග්‍රාහකය ලෙසත් මාත්‍රමට්ටමෙන් ඉහල ස්තරය විමෝචකය ලෙසත් හැඳින් වේ. හරස්කඩෙන් වැඩි ප්‍රමාණෙන් වැඩි සංග්‍රාහකය. මාත්‍රණ මට්ටමෙන් වැඩි විමෝචකය වන වැදගත්ම කතාව. මාත්‍රන මට්ටමෙන් වැඩිපුර මාත්‍රණය කළදන විමෝචකය එමිටරයි. ප්‍රමාණයෙන් විශාලයි සංග්‍රහකය. තුනම ස්තරය බේස එක. තුනම ස්තරය බේස එක. ට්‍රන්සිිට්‍රේ තුනම ස්තරය පාදම වී. විමෝචකයට සහ සංග්‍රාහකයට මැදූ විරුද්ධ වර්ග අරදසන්නායක පෙදෙසක පාදම සම්බන්ධ වී විරුද්ධ වර්ගේ අරද සන්නායක පෙදෙසට පාදම සම්බන්ධ වී දෙ පැත්තේ මැද තමයි තියෙන් පී දෙකක් මැදිකර ගනමින් පාදම එන් දෙකක් මැදිිකරගනමින් පාදම තුනී ස්ථරය. සංග්‍රාහකය ප්‍රමාණයෙන් හා හරස්කඩෙන් විශාලයි විමෝචකය අපි කියනවා පුතේ මාත්‍රණ මට්ටමෙන්න් ඉහලයි. ය මාත්‍රන මට්ටමෙන් ඉහලයි. අපි ඉදිරියට යමමුත්තවත්. ට්‍රන්සිිස්ටරය නිර්මාණය සඳහා අර්ධ සන්නායක ස්තර තුනක් යොදා ඇති නිසා ට්‍රාස්ට්‍ර නිර්මාණයේදී PN සඳි දෙකක් ඇතිවී. මේ PN සඳි දෙක PN සදිි දෙකක් ඇතිවෙනවා දෙැඹලන්නකු මේ ආකාරයට ගත්තහම ට්‍රාස්ිස්ට්‍රර කොටස් දෙක් තුන මෙ PN, මෙන මේ සදිිය සදිියක් එකයි මේ සධිය තවත් සන්දිියයක් මේ එකක් මැදි කරගන්න අනත් තර ගත්තාම් එ ගත්තාම් ගත්තා එයාගෙත් මේ ආකාරයින පලවෙනි ප ජන්ස එක ඊළඟ ජන්ස සඳ දෙකයි අප මේ අවස්ථාව ගත්තහම පළමු අවස්ථාව ගත්තහම එමිට බේ කලෙ එම බ කෙට තර මේ බේ එකයි මේ එමට රයි ගතර මේ සන්දිය සන්දය මේ දෙන්න අතර .BC එනිසා සඳි දෙකක් නිර්මාණය වෙනවා එකක් BE BE අනිෙත් එක්කවුද B. අන්න සදිිත් දෙකක් නිර්මාණය වෙනවා B.E සහBC ලෙස. සඳිත් දෙකක් ඇති වෙනවා පාදම විමෝචක සඳිය BE සන්ඳිය බ එ Johnson. .BC. සන්දිය බේස් කලෙක්ටර් ජන්සන් බේස් කලෙක්ර් ජන්සන් පාදම සංග්‍රාහක සන්දිිය BE සහ BC BE සහ BC මෙන්න මේ BEBC නැබුරු කිරනවා නැබුරු කිරීමක් කරනවා ලස්සන වචනයක් භාවිත වනවා ඔබටමාකිව මේ සම්පූර් එලෙක්ට්‍රොනිෙක් පාඩම මේ පාඩමට වන්නු විශේෂ වචන සමූහයක් විශේෂ වචන රාශයක් අන්තර්ගත වෙනවා BEBC BE සන්දිය .BC. සන්දියට වෝල්ටේ් එකක් දෙනවා. මේ ඩයෝඩවල්ට වෝට් දුන්නහම එයා මොනාවෙනවද පෙරණැබුරුවීම කෝපසුනැබුරීමක්. මෙයාකාරයට මේ ට්‍රන්සිිස්ටරේතුන් මේ BE ඩයෝඩ සන්දිී දෙක පෙරණැබුරුවී මක්සා පසුනැබුරුවීමක් වනවා. එයිදී ට්‍රාන්සිස්ට්‍රය ක්‍රියාත්මකවීම සඳහා වෝල්ටයතා ප්‍රභව සරලදාරා වෝල්ට යතා ප්‍රභභාවිතා කරමින් B.E සන්ධිය පෙරණබුරු කරලා B.BC. සන්ධිය පසුනැබුරු කරනවා එක්කෝ NMPN ඒමනැත්තං PP වලදී. මෙහෙමුණහම තමයි මේ ට්‍රාන්සිිස්ට්‍රියය ක්‍රියාත්මක වෙන්නේ. මෙ ට්‍රාන්සිස්ටරය ක්‍රියාත්මක වීම සඳහා අනිවාරයෙන් සරලදාාරා තමයි දෙන්නේ. ඒස්සානෙක් බොහ ඉල්ෙට්‍රනික පාංග රේඩියෝල්ට අප ඩිරෙක් කරන්ට එකක්ත් දෙන්නන්නේ මේ ඩරෙක්කරන්ට එකෙන්න්ත මේ අරද සනායක වැඩ කරන්න මේ ඩිරෙක්කරන්ටකෙන් දීලා මේ B සන්දිය හෝ බ සන්දියය පෙරනබුරු පසුනැබරීම කරලා මේක දැන් ක්‍රියාත්මක වෙනවා ක්‍රියාත්මක වෙන කොටද ඔබමගේ ප්‍රශ්නයක් කහන්න පුළුවන් සදැන් කොහොම දෙ මේ වර්ධනය කරන්නේ අන්න අර සරලධාරාවෙන් ක්‍රියාත්ම කෝනාතරේ බාහිරින් මේට කැබැල්ලක් ඔබන්න පුළුවන් බාහිරින් කුඩා සඥාවක් ඔබල යාගේ තව පැත්තකින් එළිය ටරම්බලන්නකොට ඒ සංඥාව වර්ධනය වෙලා විශිෂ්්‍ර ක්‍රියාවලිය. එක කොහොමද වෙන්නේ එක කොහොමද කරන්නේ ඒ සඳහා බලපාන සාධක මොනවාද පාලිත තත්ත්වයන් මොනවාද යන්න ඔන්න දැන් අපි අධ්‍යයනය කරන්න සූදනම් වෙනවා. එමනන් තේරුම් අන්නුනො මොකක්ද වර්ග දෙකයි ට්‍රන්සිිස්ටර එකක් NP ත්ක PP මේ දෙක ඇතුළේ P සදිි දෙකක් තියෙනවා.ඒ සදිි දෙකක් මෙන්න මෙයාාකාරයඋපට පෙන්න්න පුළන් EBC කියලා විශේෂයෙන් මේ ට්‍රන්සිිස්ට්‍රේ ක්‍රියාකාරී තත්ත්වයට පත්වන්න. එකක්්‍රියාකාරිී තත්වයේද මොකක්ද වෙන්න කියලඹම ඉදිරියට කතා කරනවා. ඉට කලියෙන් B.E සන්දිිය පෙරණැබුරු කරනවා B.BC. සන්දිිය පසුනැබුරු කරනවා පසුනැබුරු කරලා මෙය ක්‍රියාකාරී තත්ත්වයට පත් කරනවා. ්‍රන්ස්ටරේ ක්‍රියාත්මක වන අතරයේදී තමයි ඒතුළට අපි ඔබන්නේ සංඥාවක්. කුඩා ප්‍රත්‍යාවරද්ධාරාවක් ඔබනව ඒ ප්‍රත්‍යාවරද්ධාරාව තවත් ස්ථානක අපි එලියට ගන්න පුළුව වර්ධනය වෙලා තවත් ස්ථානෙකින් අපිට එලියට ගන්න පුළුවන් මොනා කරලද වර්ධනය වෙලා. ට්‍රන්සිිස්ටරේ සාමාන්‍ය ක්‍රාකාරිත්‍යය සඳහා පාදම විමෝචක සන්ධිය පෙරණැබුරු කළේුතු අතරෑ පාදම සංග්‍රහක සන්ධය පසු නැබුරු ක යුතුය උොන තාම වැදගත් කාරණාවක් අපි මෙන්න මේ ආකාරයට ගත්තහම ට්‍රන්සිස්ටය දුයපුතේ BEC සඳිතුන බේ එමට කලෙක්ට හොම නෙන්නේ මෙන්න මේ BE සන්දිය අපි කෙන නො පෙර නැබුරුෆෝඩ බස් කරන්න නේ BBC මෙන්න මේ සන්දිය පසු නැබුරු එමනැත්තං රිවර් බයස් කරන්නඕ පසුනැබුරු පෙරණබුරු කිරීම අනිභාරය වෙනවා පසුනැබුරු කිරීමත් පෙරණබුරු කිරීමත් සිදු කළ යුතුයි B.ඊ සන්දිය පෙරණබුරු කරනවා B.BC. සන්දිය පසුනැබරු කරනවා එහිදී කෙනෝ මේ ආකාරයට එමෙන්ම ප්‍රතිධානය ලබාගනීම සඳහා සංග්‍රාහකයට භාරයක් සම්බන්ධ කළ යුතුය සංග්‍රාහකයට භාරයක් සම්බන්දධ කරනවා ප්‍රතිධානය මේ කිව්ව මේ ට්‍රාසිිස්ටරේ ඇක්ටව් කරදවා කවුරුදීලද සරලදාාරා විබවන්තර ලබාදීලා මේ සරලධාරා විභවන්තර ලබා දෙනවයි කියන්න මෙන්න මෙහෙමම ඔන්න ඔතැන්ට වෝල් ටේජ්ජ එකත් දෙනවා කෝෂයක් සම්බන්ධ කරනවා. මෙතැන්ට කිසිම් ආකාරයකට කෝෂයක් සම්බන්ධ කරනවා. කෝෂයක් දුන්න කෝෂයකිඉන්න මේ කරන්නේ ඩැම ට්‍රාසිස්ටරේ ව මේ කුමන හෝ අගයකින් මෙන්න පැත්තකින් කුඩා මේ විදදු ස්ඥාවක් ලබාදලා මේ පැත්තෙෙන් එලියට ගත්්දී එය අන්න විශාල වශයෙන් වර්ධන වෙලා දවශයෙන් තියනුන්ගත් ඔය හරරියට වෙන ක්‍රියාවලේ මං ඉදිරයේදවට පැදිලි කරන ඉදිරි කොටස්සලදි පැදි කරනවා. මේ තමයි ට්‍රසිස් ්‍රේක්‍රියා කාරිත්්‍ය දැම්ම අපි කතා කරන්නේ මේ NPN වෙන්න පුළුවන් PP වෙන්න පුුවන්. NPN වෙන්න පුළුවන් PP වෙන්න පුළුවන්. නමුත් අපි NP ට්‍රන්සිස්ට්‍රේ ක්‍රියාකාරිතය සාකච්ඡා කරල P ට්‍රන්සිිස්්‍රේ ක්‍රාකාරිතය සාකච්ඡා කරල ඉදිරි කොටස්සලදී NP වලින් තමයි ගනහදන්. Nල NPNවල ක්‍රාකාරතයට ම බහලු වශයෙන් සාකච්චා කරන්. එයට හේතුව PP වලට වඩා NPN බොහෝ වෙලාවට ක්‍රියාකාරී වියගේ වැඩිවර නිසා. පැහැදිලිද දෙැන් අපි මේ පරිච්චේදය තුළදි බොහෝ විට ගොඩාක් කරුණු ටරන්ස්ට්‍රේ ක්‍රා කාරිතයත්ක සාකච්ඡා කරන යන නහෙේ අපි හතරවන කොටසේදී මේ ට්‍රන්ස්සිිස්ට්‍රේ දැන් සාකච්ඡා කරලලා ඉවරවෙලාඒ කොටසේදී මේ පිළිබඳ පුළුල් විග්‍රහයක් සිදුරන්න බලාපොරොත්තුන හතරන කොටසේදී දැනට ඔබ මේ දළ අදහසක් පමණක් රැගෙනතියා ගැනීම වැදගත්වනවා මේ කොටසේ සහ මේ පරිච්චේද වලදී ඔන්න අපි බE සන්ධිය පෙරණබුරු කරා BBC සන්දිය පසුනැබුරු කරා අප ඉදිරියට තිෙනවා මෙලෙස ට්‍රාස් ස්ටරේක නිර්මාණය ඩයිෝඩ P සදිි දෙකක් සම්බන්ධ ලෙස සමක කළ හැකි වී ඩයිෝ P සඳි දෙකක් සම්බන්ධ වෙලා සමක කරන්න පුළුවන් කියලා අපි කියලා එහෙත් ඩයෝඩ දෙකක් සම්බන්ධ කිරීමෙන් ට්‍රව ිස්ට්‍රරයක්ක් නිර්මාණය කළ නොහැකිිය PPHP ෆස්ටය සඳහා සමක ඩයිෝඩ පරිපතයක් සහ සංකේත පහත දැක්කුයි ත්තන පියෙන් සදි දෙකක් තිෙනවනේ පියෙන් සදිි දෙකක් අපි හදන්න ඕන කොමද එම පිසාහ එකොටස් හතරකින්. නමුත් පිසාහ එොටස් තුනකින් තමයි මේ කම්බිනේෂන් එක මේ සම්බධතාවය ගොඩනගාගන තියෙන්නේ කියන කාරණවඔබට පේනවා. එහි එක්කර්ද සන්නා කැබැල්ලක් දෙපස තියන දයිෝඩ දෙකටම සමාන වෙන පොදු වෙනවා. එනිසා තම මේ ප්‍රමාණයෙන් කුඩා කාරක්ෂම ලෙස මේ නිර්මාණය කර ගැනීමට හැකියාව තිබෙන්නේ. දෙ මේ රූපසටහනේ අනුව ඉතා පැහැදිලිව ඔබට පේනවා පළමුවර්ගය NPN පළමු වර්ගය PNP වර්ගය. දෙවන වර්ගය NPN වර්ගය PP වර්ගය සහ NPN වර්ගය. PNP වර්ගය සහ NPN වර්ගය දෙක සැලකීමට භාජනය කිරීමේදී P Nට තමයි ධරාව යන්නේ. එනිසා මේ කැබැල්ල මෙ මේ ආකාරයට මේ කැබැල්ල පීසිත එන්ටයල් නිසා එතන දී ඩයිෝඩියය පෙන්නන්නු මෙන්න මෙහෙම හර මෙන්න මේ ආකාරයි මේ කැබැල්ල පී පැත්ත මෙහෙම එ පැත්ත මෙහෙම එසා ඊට ප්‍රතිවරුද්ධසාාවට මේ ආකාරයට මේ කොටස පේනවා මැදින් බේස් එක කලෙක්තරේ එමිටරෙන් NP ප පැත්ත පැත්තේ පැත්ත මේ පැත්තේ මෙයාගේ පී පැත්ත මේ පැත්තේ පැත්ත අනිත් පැත්තේ මැඳින් බේස් එක කලෙක්ට එමිට මෙ පැත්ත මාරුුවන්න පුළුවන් ප්‍රශ්ටියයන් කලෙක්ට මේ මේ පැත්ත කලෙක්ටර් මේ එමිට බේ මෙය කලෙක්ට බේ එමිට විදිට වර්ග වෙනවා කලෙක් බේස් එට මෙගේ පරිපත සංකේතය මේ වගේ තිබුරට නිවැරදි අපි සංකේතාත්මක ඉදිරිපත් කරන මේ ආකාරයි මේ කොහොමද වෘර්තයක් ඉරක් මේ දැපස්සට ඇන්ඳ මෙ ආකාරයෙන් ගත්තා මේමකක්ද PP වල එමර් අග්‍රන් ඊතලයේ ඇතුළටමාක් කරනවා කලෙක්ටරේ උඩන්දානවා. NP එක ගෘතය ඇන්ද ඊතලය මේ ආකාරයට දැම්ම ඉතලය කොයි පැත්සරද ඉවතර දැම්වා එමිටර්ආග්‍රන් මේ පැත්ත බස් මේ පැත්ත කලෙක්ට කලෙක්ට එමට කලෙක්ට බේස් එමට මේ ඊතලය ඉවතට මේ ඉතලය ඇතුල් දෙසට මේ ඉතලය ඇතුළ දෙසට මේ ඉතාලය ඉවතට බව මතක තියාගන්න NP PP NP මෙ ට්‍රන්සිිස්ටරේ ක්‍රියාවලිය ට්‍රන්සිිස්ටරය සංකේතාත්මකව ඉදිරි පත්කිරෝ මේයාකාරේ යිෝඩ දෙකක් තමයි මේ තියෙන්න්නේ මේ අදහස්ස පෙරදැරි කරගෙන ය ට්‍රන්සිස්ටයක පෙරනැබුරු කරන ලද සන්ධිය හරහා සම්මතධරාව ගැලීමේ දිශාව පදනම් කර ගනිමින් එහි සංකේත නිර්මාණය කර ඇත Bඊ සන්දියන පෙරණබුරුවන්නේ පෙරණපුුරුවෙන Bඊ සන්ධයෙන් එමීටය පැත්තෙන් තම ඊ තලය දාන්නේ B සන්දියෙන් එමීටරය පැත්තෙන් තම ඒ තලය දන්නේ ඊතලය ඉවතට N ඊතලය ඇතුළට PP දැන් ඔබට ප්‍රශ්නයක් NP එක ඇයි ඉතලය එළියට යන්නේ PP ක තලය ඇතුළට යන්නේ සෑම ක්‍රියාවකටම හේතුවක් තියනවා. එ තමයි දැන් අප අධ්‍යනය කරන්න යන්න. කොමද ඊතලය ඇතුරට යන්නේ කෝමද ඊතලය එලියට යන්නේ. මේ සන්දී පෙරෙනැබුරු කිරීම් පසුනැබුරු කිරීම් කරන ක්‍රමවේදයක්ත් එ එක තමයි මෙ සැකසිලා තියෙන්නේ. ඉහත රූපසටහන සංසන්ධනයෙන් එත් අහවරු කර ගැනීමට හැකියාවල්හි තිබේ මේ රූපසටන් සංසධනය කර ගත්තාම එ අහවර වෙනවා දැන් අපි මෙආකාරයට සිද්ධන්තය තවත් තිගෙන ගමු PP ට්‍රන්සිස්ට්‍රේක පෙරනැබුරු සන්ධිය තුලින් සම්මතදාරාව විමෝචකයේ සිට පාදම වෙතට ගලා යනු ලැබේ. NP ටස්ට්‍රේක නැබුරු සන්ධිය තුලින් සම්මතධරාව පාදමේසිට විමෝචකයේ වෙතට ගලායනු ලැබයි. අන්න මේ ගලායන දිශාව අනුව විමෝචකේසිට පාදම දෙසට PP අල් නිසා ඇතුරොටත් පාද මේ සිට විමෝචකය දෙසට ධාරාව ගලාගැන්න නිසා ඉවතටත් NP එක අර ඊතලය සලකුණු කරනවා. මේ අපි කතා කරන ට්‍රරන්සිිස්ටරය වර්ධකයක් සවිචයක් දෝලකයක් සංසම්ධකයක් වැනි කාරයණ සඳහා භාවිතා කරනවා. අප ඒවා උදාහරණ සහිතව සමාලෝචන ප්‍රශ්වලදී අභ්‍යාසෝල නිරතවීමෙන් ඔබට පැහැදිලිරු ලබනවා සිද්ධහන්ත කාරණාමයාආකාරයෙන්. දන කිරීම දුව පුතේ ද ගත්. ඉදිරියට ට්‍රන්සිස්ට්‍රේක ක්‍රාකාරයත්යේ ඕනොදැන් අපි ඇත්තට ට්‍රන්සිිස්ටයක්ක් තුළ දුදේ පුුතේමක්ද වෙන්නේ. ඒය අභ්‍යන්තරයේ සිදුවන ක්‍රාකාරත්වය පිළිබඳව අපමයාකාරයෙන් බලමු. ෆ්‍රන්සිිස්ට්‍රයක්ක් භාවිතා කෙරන අවස්ථාවලදී විමෝචක පාදම සන්ධිය B.E. සන්දිය පෙරණැබුරුවන පරිදිහා පාදම සංග්‍රාහක සන්දිිය රුවන පරිදි සැපයුම් සම්බන්ධ කිරෙහි. B.E සන්දිිය පෙරණැබුරුවන පරිදි හා පාදම සංග්‍රාහක සන්ධිය පසුනැබුරුවන පරිදි සැපයුම සම්බන්ධ කරනවා. BE පෙරණැබුරු කරලා B.BC. පසුනබුරු කිරීමෙන් ඔන්න සන්ධිය නිර්මාණය කරා. මෙලෙස PP ට්‍රராන්සිස්ට්‍රය HP ටරන්ස් සන්දිි නැබුරු කළ විට සිදුවන ක්‍රියාකාරිත්වය විමසාහබලමු. දැන් මේ NPPP සන්දිි නැබුරු කරහම මේ සිදුවන ක්‍රියාකාරයත්තුවය බලමු මොකක්ද වෙන්නේ. පහතරූපය පෙන්වා ඇති ආකාරයට Bී.ඊ සන්දිිය පෙරනැබුරුවන පරිදි සන්දිිය පසුනැබරුවන පරිදි කෝෂ සම්බන්ධ කර ඇත අනකෝෂ සම්බන්ධ කරනවා. මංගුබට කිව්වා මේ ට්‍රන්සිිස්ටරේ ඇක්ටිව වෙන්නේ. ක්‍රියාකාරී වෙන්නේ මෙන්න මෙයා නැබුරු කරාට පස්සේ. නැබුරු කරාට පස්සේ. එ නැබුරු කරන්න සරලධාරා විභවන්තරයක් අපිට අවශ්‍ය වෙනවා මොකද දවශ්‍ය වන්නේ සරලධාරා විභවන්තරයක් අපට අවශ්‍ය වෙනවා. කෝෂ මගින් සැපේන වෝල්ටියතා විමෝචක සැපයුම් වෝල්ටියතා ව ව ලෙස ගන්නවා. අපි කෝෂවර්ග දෙකක් භාවිතා කරනවා. කෝෂ දෙකක් භාවිතා කරනේ නැබුරු කිරීමේ ක්‍රියාවරයට ඒ කෝෂවර් කෝෂ දෙක අප VEE කියලා හඳුන්නනවා VCC කියලා හඳන්නනවා ඒහිදී පුතේ විමෝචක සැපවුම පැත්තට වල්ටගතාව දෙන්න VEE කෝෂයෙන් සංග්‍රාහක සපයව පැත්තට වල්ට යතාව දෙෙන කෝෂය අපි VCC කියලා හඳුන්නනවා දැන් ඇත්තට අපි කෝෂ දෙක්කින් තමයි දෙන්නේ. නමුත් ඉදිරි කොටස්වලදී මේ ට්‍රාන්සිිස්ටරය අපි නැබුරු කරනවා තනිකෝෂයකින් මොන කෝෂයකින්ද? අපි තනිකෝෂයකින් මේ නැබුරු කිරීමේ ක්‍රියාවලිය ඉගෙන ගන්න ප්‍රථම අපි කෝෂ දෙකින් කොහොමද මෙ නැබුරු කරන්නේ කියෙන කාරණාවට අප අවතීරණවිය යුතුයි දැම් මේ රූපසටහල දෙස බලන්න දැම් මේ මේ ව සහ වE වලින් මෙන්න මේ කෝෂය නැබුරු කරලා දැ මෙහිදී අපි තව දෙයක් මතක තබා ගතයුතුයි ඔබට අපි මේ සඳහා භාවිතා කරනවා මෙයට කෝෂ සම්බන්ධ කරන ක්‍රමවේදය අනුවදුව පොතේ ප්‍රධාන විඥ්්‍යාස තුනක්. ඒ තමයි පොදු පාදම විඥ්්‍යාසය. මොකද පුතේ පොදු පාදම වි්්‍යාසය ඊළඟට භාවිතා කරනවා පොදු සංග්‍රාහක විඥ්්‍යාසය පොදු සංග්‍රාහක වි්ාසය පොදුපාදම විඥ්්‍යාසය පොදුපාදම වි්්‍යාසය මේ විඥ්්‍යාස කියලා කියන්නේ මේ අපි කෝෂ සම්බන්ධ කරන ක්‍රමවේදය සහ පොදු කරගන්න අස්ථානය අනුවන් දැම් විඥ්්‍යාස තුන ගැන ම මේ කොටසේ නෙවෙයි සුභ සමඟ සාකච්ඡා කරන්නේ හතරවන පස්සවන කොටස්සලදී ඔබ සමග සාකච්චා කරනවා ඉදිරි කොටස්ලදී. එයට හේතුව අප මේ ශවිශෂය නිර්දේශයේ තිබෙනව පිළිවලක්ක ඔබට රැගෙනයන්නවා. එනිසා අපට මේ කරුණු එකදිකට සාකච්ඡා කරගනයන්න බැහැ අදාලා විශෂය කරුණුත් එක්ක ගුරුුවත්වොත විශෂනිර්දේයේදී තිබන පිරිවට අන්නුන නිසා එනිසා බ රැෙනයනවා නමුත් මතක තබාගන්න මෙන්න මේ ආකාරයේ විඥ්්‍යාස තුනෙන් වඩා හොඳම විඥ්්‍යාසය වෙන්නේ පො විමෝචක විඥ්ඥාසය පොදු පාදම මේ අවසානක පොදු විමෝචක වි්්‍යාසය වෙන්න්න නොුදුව පුතේ පොදු විමෝචක විඥ්්‍යාසය විය යුතුයි පො විමෝච ාසය එදි විමෝචකය පොදු කර ගැනීමක් සිදුකරු මුත් මේ රප සටහන දක්කහම එකවරම් පෙන්න්න පුලාස පාදමනේද ොදු කරගන යෙන්නේ කියලා. ඒගන හිතන්න යන්න පෝොට හිතන්න අපහසුයි නමුත් මතකතයාගන්න මේ විඥ්‍යාසවලින් හොඳ විඥ්‍යාසය පොදු විමෝචක විඥ්්‍යාසේ.ඒ පොදු විමෝචක විඥ්්‍යාසය තමයි හොඳවට මේ ධාරා වර්ධනය කරගැෙනීම. හැකිව තිබෙන්. නමුත් අප පැත්තකින් හිතේ පැත්තකින් තබාගෙන බීසම්දය පෙරණ බුරු කරනවා . සන්දය පසුන බුරු කරනවා කියන අදහසට එනවා එදිමා මුලින්ම් අවධානය යොමු කරගන්නවා PP සියක් මෙගේ එමිටරය කලෙක්ටරය සහ බේස් එකට අවධාන යොමු කරම් මය රතු පහට පෑනෙන් පෙන්න්නම් මෙන්න තියෙනවා එමිටරය මෙන ති කලෙක්ට අග්‍රය මෙතර තියෙනවා බේ එක පහලින් තියෙනවා බේ එක දැදුු එපුතේ ධාරාව සරල ධාරාව සහිත කෝෂ දෙක1 ස2 කෝෂ දෙකපි හඳුල් ව කියEE කියලා එමීටරේ සම්බන්ධක වEE බේටස් කලෙක්ේ සම්බන්ධක V කියලා කියනවා සාමාන්‍යෙන් VEEට වඩාවිල්ටියතාව තරමක් විශාලනාආකාරයට තමයි මේ නිර්මාණය කරන්න. දෙ අපි දන්නුව ධාරාවක් ගලායන්නේ කොහින්දල කොහාටද ධනාග්‍රහිදල රිනාග්‍රේට. මෙයාගේ ධනාග්‍රය සම්බන්ධ කරනවා පීට. එන්ට සම්බන්ධ කරනවා රිනාග්‍රය. එතුොට පීට දනයි මේ පීට දනවුනහම එට රිනඋුණහම B.E සම්දිය, මොන නැබරු වෙලාද පී දනටරින උහමඊ සන්දිය පෙර නැබුරුයිෝ හොරතයින හොඳරට ේරුම් ගන්න මෙන්න පීට දනරින මේ ප සන්දය මෙයාගේ අනිත් පත්ත ගත්තාන සන්දය ගත්තාම පීටරියි දනයි පී රියි ට දනයිඒ නිසා B.. සන්දිය මොනාවෙලාද රිවර්ස් බයස් වෙලා. අ ඔොහොමනාම තමයි මෙ ක්‍රියාත්මක ව්‍යෙන්. මෙහිෙදී සිදුවන විශේෂකාරණා විදියට ගන්න පුළුවන් මේ කෝෂද දෙකම එකම දිශාවට යොමු වෙලා තිරමි මේ කෝෂ දෙක එකම දිශාවට යොමු වෙලා තිෙන නිසා මේ කෝෂ දෙකින් ඉවතට E විශාල ධාරාවක් නිර්මාණය වෙලා ඒරාව ට්‍රராන්ස්සිස්ට්‍රය තුළට ගෙන යනවා. එක්ශාල ධාරාව කොහට ගෙන නොද ට්‍රරන්සිිස්ටරය තුළට යොමුකිරීම සිදු කරනවා මේ ට්‍රන්සිිට්‍රය තුළට විශාල ධාරාව යොමු කරහම ඒධාරාවෙන් කොටසක් කලෙක්ට හරහා එළියට එන අතර ඉතුරුධාරාවේ කොටසක් ඉතාම කුඩාධාරාවක් අයිබීහරහා ඉවතරෙනවා. අයිබීහරහා කුඩාධාරාවක් වෙන්නේ මවබට කලින් කිව්වා පාදම කොටස පාදම සන්ධිය ඉතාම සුළු මාත්‍රණයක් කුඩාවට නිර්මාණය කරලා තියෙන නිසා කුඩාධාරාවකුත් සංග්‍රාහකය විශාල වන නිසා ප්‍රමාාණයෙන් විශාලවන නිර්මාණය කළ තිබ නිසා විශාල සංග්‍රහක ධාරාවගුත් ලැබෙන. මෙහිද දෙකේ අර්ථය ධාරාවන් තිබන ආකාරය ගත්තාම E ඇතුළු වුණා පිටවෙන ICV එමනිසා E ධාරාව, සමාන වෙනවා IC දන අයිී ඔන්න සම්බඳධාවය. මෙන්න මේ ආකාරෙෙන් හැසිරෙන්ට තමයි VEE සහ V වෝල්ටියතා ප්‍රබෝ දෙකක් කරගන මේ ආකාරයට B.E සන්දය පෙරෙනපුුරු වෙනවා මේ බීන් පීට දන හර Entරින පසුනපුරුවෙනකොට මේ වෝල්ියතා ප්‍රභවෙන් පීට රින enterට දන්න එකන මේ දෙ පැත්ත පසුනැබුරු වෙනවා මේ දැ පැත්ත පෙරණඹරු වෙනවා විශාලධාරාවක් එමිටරෙන් ඇතුළු වෙලා ඒධරාව බේකින්සා කරෙක්ටරෙන්ක් එවතර යනවා එනිසා E සමාන වෙනවා IC ධන IPීට. අපිP ට්‍රන්සිිස්ටරයක් PP ට්‍රන්සිස්ටරයක් ගත්තහම මේ PP ට්‍රන්සිස්ටරේ ඇ අපිමිනමයාකාරයට බස් කෙක්මි එක ධාරාව ඇතුළු දවැත්තට මාකරේ එමිටර ඇතුළු පැත්තර මාකරේ ඒ තලය ඒ කියන්නේ මේ ධාරාව එමිටරන් ඇතුළට ඇතුළු වෙනවා කියන කාරණාව පදනම් කරගන. එම ඇතුළු දිසාවට මේ ධාරාව ඇතුළු වෙනවා කියන අදහසින් අන්න පීතලය කොයි පැත්ර දෙමද ට්‍රන්ස්සිස්ටරන් ඇතුළු දෙසට යමු කරා. මේවිදිර විස්තර වෙනවා ඕොන දෙපුති හැදලිරේක මේ විදර රිස්ත කකරමු එවිට විමෝචකයේ සිට පාදම දක්වා ධාරාවක් ගලාායැයි අන්න විමෝචකයේ සිට පාදම දක්වා මෙ විමෝචකයේ සිට පාදම දක්වා ධාරාවක් ඇතියනවා විමෝචක පීවග්‍රේ වර්ගේ විමෝචකය පීවර්ගේ ප්‍රදේශයක් නිසා ප්‍රධාන වශයෙන්ම එම ධාරාව ඇති වන්නේ විමෝචකේ සිට පාදම දක්වා ගමන් කරන කුහරමගින් විමෝචකයේ සිට පාදම දක්වා ගමන් කරන. විමෝජකයේ සිට පාදම දක්වා ගමන් කරන කුහරමගිනී. පාදමයනු ඉතා තුනිී ස්තරයක් නිසා පාදම් ප්‍රදේශයට ඇතුරුවන කුහරවලින් වැඩිකොටසක් පසුනැබුරු කර ඇති B.BC. සන්දී ඇති මුක්ත කලාපය තුළට ගමන් කරයි. B.BC. සන්ධියයේත්තිෙන මුක්ත කලාපේට ගමන් කරනම. B.BC. සන්දිියයේතන මුක්ත කලාපේයටට දැම් මේ පීවර්ගයක්නෙ. ප වර්ගගේ වැඩිපුරතියෙන මනවාද න ධන කුහර එන්සතම කුහරලින් තමයි මේ ඇතිවන්නේ. අරද කුහර කහරලින් තම ඇතිවන් මෙ අගෙත් තියන කුහර වැඩි හරියක් මේ පැත්තෙන් ගමන් කරන ඉතුරුටික පාල්ටය. ඇති මුක්ත කලා පේතුරට ගමන් කරයි හරි. බ. සන්දියට සම්බන්ධ කර ඇති කෝෂය නිසා මුක්ත කලාපයයාරා යේදී ඇති විද්දුු ක්ශේෂ්්‍රය මගින් මේ කුහර. සන්දිියහරහා සංග්‍රාහකය වෙතට තල්ලුවයි. B.. සන්දිියහරහා කොහට තල්ලු නොද සංග්‍රහක වෙතර තල්ලු එරවා. විභෝචකයේ සිට පාදම දක්වා ගමන් කරන කුහරවලින් ඉතා කුඩා කොටසක් පමණක් පාදමේ සිට බාහිර පරිපතය දිගේ කෝෂයට බීවන්ට ගමන් කරයි කෝෂයට එනොවත්. ත් B1 ෝෂයට ගමන් කරනම B1 කෝෂයට නැවවතාවක් කියෙන. මේ හරහා B2 හරහා B1 වෙත නැවත ගමන් කරනවා. මේ අනුව බාහිර පරිපතයදිගේ විමෝචයකින් ඇතුළුවන E ධාරාවෙන් වැඩි කොටසක් සංග්‍රාහක ධාරාව ලෙස ට්‍රාසිිස්තරයෙන් පිටවෙයි සංග්‍රාහක ධාරාව ලෙස අගෙන් වැඩිකොටසක් අIC ලෙස පිටවෙනවවා. මෙම ධරාව බාහිර පරිපතදිගේ කෝෂය B2ට ගමන් කරයි Bටට ගමන් කරලා මේ ධරාතර සම්බධතාවය සමීකරණයෙන් මේ විදල්ල අන්න පුළුවන්දුවේ පුතේ අයිE සමාන වෙනවා අE සමාන වෙනවා අයිB අයිICී ලෙස අයිE සමාන වෙනවා අයිB ධන අයිICී ලෙස ඔන දැම් බලමු තවත් තර්කයකට අපිියමු මේවිදියට B සන්දිය හරහා යොදා ඇති විබව අන්තරයේ අගය BE හරහා යොදාතන විබවන්තරේ අගේ ස්වල්ප වශයෙන් හෝ අඩු වැඩි කිරීම මගින් අයිB ධාරාව වෙනස් කළහොත් Bඊ සන්ධ යොදාතෙන විභවන්තරය එකඇන1 කෝෂය මෙ1 කෝෂය B1 කෝෂයේ වින්තරය ස්වල්ප වශයෙන් වෙනස් කරොත් IB ධාරාව වෙනස් කොළහොත්. වැඩි වැඩි කිරීම මගින් IB. ධාරාාව වෙනස් කළහොතුන් එයට සමානුපාතිකව IEIC ද වෙනස්වනු දැකිය හැක. IB වෙනස් කරද්දී කවුරු වෙනස් වනවද IE සහ IC වෙනස් වන බවපේටු. මෙ මේක තමයි විශේෂම සිද්ධාන්තය ට්‍රන්සිිස්ට ්‍ර ඇත්තුල තියෙනවා. B.E. සන්ධියයේ විභවන්තරයේ. වන්කෝෂය බෝ අන්තරය වෙනස්නවා වෙනස් කරනකොට IEB වෙනස්වෙනවා IB වෙනස්විය මගින් E සහ IC වෙනස්වෙනවා. නමුත් මෙහිදී IයිB කුඩා වශයෙන් වෙනස් කරහම EසාIC විශාල වශයෙන් වෙනස්වීවක් සිදුවන බවතමයි මෙයින් පැහැදිලි වන්නේ. පාදම ධාරාව IයිB සංග්‍රහකධාරාව IC ඉතා කුඩා නිසා ට්‍රන්සිස්ට්‍රය භාවිතයෙන් සිදු කෙරනුේ එ පරිපතය ගලා යන කුඩා ධාරාවක් වෙනස් කිරම් මගින් තවත් පරිපතයක ගලා යන විශාලධාරාවක් පාලනය කිරීමයි අඩ කුඩා වෙනස් කිරීමක් මගින් විශාලධාරා වෙනසක් සිදුකර ගැනීමේ හැකියාව කවුරු සතුව පවතිනවද මෙන්න මේ අපි කතා කර ට්‍රාන්සිස්ට්‍රේ සතුව පවතිනවා. ඊනඟට කියනවා මෙසේ පාලනය කරනු ලබන ධාරාව අයිබීට දක්වන අනුපාතය ධාරාවර්ධනය බීටා ලෙස හඳුන්වයින්. අන්නේ ධාරා වර්ධනන ආකාරය බීටා සමානයි අයිICී බෙදීම අයිබී ලෙස ගන්න පුළුවන්. එබනිසා අයිICී සමානවෙනවා බීටාවතාවක් අයිබී ලෙස ගන්න පුළුවන් මතකතියාගන්න මේ අපි කතා කරන්නේ පොදු විමෝචක විඤ්ඥාසයහිදී. ඉපි මොකේද පොදු විමෝජක විඥ්්‍යාසේදී විඥ්්‍යාස ක්‍රම ගැන ම ඉදිරයේදී සඳහන් කරනවා කිය කිව්වා. ඒ අවස්ථාවදී පොදු විමෝජක විඥ්්‍යාසේට අදාළව තමයි බීටා සමාන අයි සීබෙදීම අයිබී ලෙස ලැබෙන්නේ. කී ගුණයක් විශාලනාද මෙකට අපි කෙනවා ධා ධාරාලා ධරා වර්ධනය ධාරා ලාභය කියකෙනවා මෙන්න මේ ට්‍රන්සිස්ටරයෙන් මෙ පමුණ ගුණයකින් පනස් ගුණයකින් හැටගුණයකින් සියගුණයකින් වගේ ගුණයකින් මේධාරාව වැඩිකර ගැනීමේ හැකියාව දුයපුතේ පවතිනවා. මේ ආකාරයටම තවත් ඔබට අධ්‍යනය කරන තියෙනවත් පුතේ NP ට්‍රන්සිස්්‍රේ ක්‍රියාකාරරිත්වය. කාගි ක්‍රියාකාරිත්තුවය ද NP ට්‍රන්සිිස්්‍රේ ක්‍රියාකාරරිත්තුවය N ට්‍රන්සි්‍රයඇත් මේ වගේ මයි. දෙපැත්තේ එ කොටස් දෙකක් මැදපී කොටසක්. ABCBE සන්ධිය පෙරණැඹුරු වෙනවා ABC.. සන්ධිය පසුනැබුරු වෙනවා. බලව මේ අංකාරයට NP. ට්‍රවිස්ට්‍ර එකදී සිදුුවන්නේ ඉහත විස්තර කළ ආකාරයම ක්‍රියාවලියකි ABCAB.E සන්ධිය පෙරණැබුරු කළ විට පාදමේ සිට විමෝචකය දක්වා ධාරාවක් ගලායයින්. මේ ධාරාව ප්‍රධාන වශයෙන් සම්‍යත වන්නේ විමෝචකය සිට පාදම දක්වා ගමන් කරන. ලෙක්ටෝන වලනින් දැන් NN වල විශේෂත්වය තියෙෙන දේපුතේ මේ ක්‍රියාත්මකොන්න ඉලෙක්ටෝන ඇයි එකොටසේ බහුතර වාහකයා කවුද එකොටසේ බහුතර වාහකයා රිනාරෝපි ඉලෙක්ට්‍රෝන දැන් ඉලෙක්ටෝන චිතයක් තමයි වෙන්නේ ඉලෙක්ට්‍රෝන චලිතය වනාට දේපුතේ ඉලෙක්්‍රෝන චලිත වන දිසාාවට ප්‍රතිවරුද්ධ දිසාවට තමයි කවරු ගමන් කරනෙද ධාරාව ගමන් කරන්න ලෙක්ටෝන ිවන දි ප්‍රතිවුරදධ දිසාාවට ධාරාව ගමන් කිරීම සිදුවරෝ. දැ මේ තියන V සහ VB VEE විබෝ අන්තර දෙක හේතුවෙන් විශාල ඉලෙක්ට්‍රෝන කදම්බයක් අEගෙන් ඇතුළු වෙලා මේ දෙ සහා මෙන මේ පැත්තේ දිසාාවට ගමන් කිරීම සිදු කරනවා. මේ ගමන් කරන ප්‍රතිවුරුද්ධ දිසාවන්ට ගමන් කරන ප්‍රතිවෘද්දිසාාවන්ට අයිීගෙන් සහ අයිබීගෙන් ඇතුළුවෙන ධාරාවන්ගේ එකතුවෙන් අයිE ධාරාව විිමෝචකයෙන් එළියට ගමන් කිරීම සිදු කරනවා. එම නිසා තමයිදේ පුතේ අපි මෙන්න මේ ආකාරයට අඊ ධාරාව එමනැත්තං එමිටරෙන් ධාරාව එලියට සලකුණු කරු ලබන්නේ එමබ කලෙර් මෙන මේ ආකාරයට අපිට සටහන් කරන්න පුළුවන් එමට බස් කලෙක්ටර් ලෙස මේ අවස්ථාවේදී අE සමාන වෙනවා අB E සමාන වවා කාටද? දෙැඟිේ මේ විදිහයට පැහැදුලි කරමු පාදමට ඇතුළුවන ඉලෙක්ටෝන වැඩිකොටසක් බීBC සන්දිය හරහා ඇති විද්‍ය ශේෂත්‍රය මගින් සංග්‍රාහ කේවෙත ඇබී සන්දියහරහා ඇති විද්‍යු ශේෂ්‍රය මගින් සංග්‍රාහ කෙවෙතට යවනු පාදමට ඇතුළුවන ඉලෙක්ට්‍රෝනවලින් කුඩා කොටසක් පමණක් පාදමේ සිට බාහිර පරිපතේ දිගේ කෝෂයට ගමන් කරයි. කොඩා කොටසක් අන්න පාදමදිගේ කෝෂයට ගමන් කරද අර මේ සිද්ධාන්තයකිරරි අවධානමු කරන්න මේ හේතුව නිසාම එලෙක්ට්‍රෝන ධාරාවක් ඇතුළුණ ඇ එලෙක්ට්‍රෝන ධාරාව සංග්‍රාහකයෙන් සහ බාදමෙන් පිට වෙලාගයාා ඊට ප්‍රතිවුරුද්ධිසාාවට ධාරාව ගමන් කරනවා කියෙන කාරණාතාාව මේ දෙැන අපි පැහැද දෙකරන්න ාන්නේ. PP ට්‍රන්සි සඳහ ලබාගත් ධාරා අතර සම්පාධතාවය දක්වොන සමීකරණය NPN ්‍රස්ට සදහද වලංග වේ. ඒත් එෙම දාරාගලන දිශාවන් PNP ට්‍රන්ස්ට්‍රේ ධාරාගන්න දිශාවන්ට ප්‍රතිවුරුද්ධ වී. අර ධාරාගලන දිසාාවන්ට ප්‍රතිවුරුද්ධ වනාට අර වගේම අපිට ගන්න පුළුව අන්දුු ඒපුතේ E සමානයි IB දනIC. මෙයාගේ කුඩාාවෙනසකින්. මෙයාගේ දරා කුඩා වෙනසකින් අයිීගේ සහ අඊ අයිීගේ සහ අයිගේ විශාල ධාරා වෙනසක් සිදුකර ගැනීමට හැකියාව තිබෙනවා එසා Nපෙන් හෝවා පප හෝයවා මොකද කරන්නේ Iබ කුඩා වෙනසක් සිදුකර ඊට ගැලපෙන පරදි විශාල යිIC සහ අයිBගේ වෙනසක් ඇති කර ගැනීමයි. මෙරූ පස්සටහන ආකාරයට කියනවා දැන් ට්‍රසිිස්ටව එ අග්‍ර අතර ඇති ධනවිභවයන් දක්වොන අයුරු බලමු BBC BEBC PP හෝයවා Nන්න හයවා .BCBE සන්දිය පෙරණබුරු කරනව .BC. සන්ධය පෙරනණබුරු කනවා පසුනැබුරු කරනවා. ට්‍රාස් ස්ට්‍රේක පාදමක විමෝච්චකය VBE ලෙසද සංග්‍රාහක පාදන වෝල්ටයතාවය V ලෙසතාදුත් ලැබී. සන්ධිය BE පෙරණබුරු කිරීමටත් .BC. පසුනබුරු කිරීමටත් VBEසා VCE වෝල්ටයතාවන් පාලනය කළ යතුයි. එපාල්නය කිරීමින් ට්‍රராන්සිිස්ටරය ක්‍රියාකාරී අවස්ථාවට පත්කරගනිමින් BE අතර පාදම් ධාරාව සුළු වශයෙන් වෙනස් කරමින් සහ විශාල වෙනසකට භාජනය කරලා ධාරා වර්ධනයක් ලබා ගැනීමින් හැකියාව ට්‍රராන්සිිස්ටරය සතුව පවතිනවා. මෙයාකාරයට මේ පරිච්චේදය අපි අවසන් කරමින් ඊළඟ පරිච්චේදය තුළදී දපුතේ මේ අපි කතා කරන ට්‍රන්සිිස්ට්‍රේක ප්‍රායෝගිකව අග්‍රහඳුනාගන්නා ක්‍රමවේදයක් පිළිබඳව අ්‍යනය කරමු.